ලෝකේ මේ වනකොට තරුණ පරපුර ඒ කියන්නේ අපේ අම්මලට කලින් අපි මේ යන්න පුළුවන්. එහෙම කියන්නේ ලෝක දීවැඩිය සංගමයේ සභාපති පෝල් සිමෙන්ට්. අද අපි ඒ ගැන කතා කරන්න. අද අපිත් එකතු වෙනවා නවඋත්පාදන සහ සෞඛ්‍ය පරීක්ෂණ විද්‍යාවේ නිලධාරී ප්‍රසාද් කුළුඹගේ වෛතුමා. අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන්. වෛතුමනි, දැන් ඔබත් එක්ක මම කලින් සාකච්ඡා කරද්දී සහ ලෝකයේ තියෙන ප්‍රධාන ගැටලුවක් වඩ දැන් පතුලා තියෙනවා මේ අපේ මේ ආහාර රටාව සහ අපි ජීවත් වෙන රටාව. දැන් මහාචාර්ය පෝල් ස්මිත් මහතා සඳහන් කළ තියෙනවා මේ තරුණ පරපුර ඉක්මනටම නැති වෙන්න පුළුවන්. ඒක ඔප්පු කරලා තියෙනවා දැන්ට. මට ෂුට් එකක් සඳහන් කරන්න. මොකද්ද මේ වෙන්නේ යන්නේ? අපි මුලින්ම මහාචාර්ය පෝල් ස්මිත් මහතා මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ප්‍රකාශයක් කරනවා ලෝකේ ඉන්න දරුවන් වැඩිහිටියන්ට පෙර මිය යාමේ දැඩි අවධානමක් තියෙනවා මිය යමින් පවතිනවා කියන එක. ඒක අපිට පැහැදිලිව දකින්න පුළුවන් කාරණාවක් තමයි. අපේ රෝහල් ගත්තාම මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා අපි කවදාකවත් දැක්කේ නැහැ දියවැඩියා සායනයක් තියෙනවා. අපි දැකලා තිබ්බේ නැහැ, අහලා තිබ්බේ නැහැ දියවැඩියා තියෙන රෝගීන් ඉන්නවා කියලා. ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන කුඩා දරුවෝ ඉන්නවා කියන එක. දැන් ඒත් අපි දන්නවා මේ ගිය වසරට විතරක් දරුවන් 195ක් දියවැඩියාව සම්බන්ධයෙන් මේ වෙන විට LRH එක නැත්නම් ළමා රෝහලට ඇතුල් වෙලා තියෙනවා. ඊට අමතරව මේ වෙනකොට ළමා රෝහලේ දියවැඩියා සායන ළමයින්ට පවත්වනවා 4ක්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ වෙනකොට අපේ දරුවෝ කොයිතරම් ඉක්මනට රෝගී වෙමින් පවතිනවාද කියන එක. ඊට අමතරව අපි දකිනවා ලංකාවේ ජනගහනයේ කුඩා දරුවන්ගේ අඩකට ආසන සංඛ්‍යාවක් අධිබර කියන නැත්නම් අධිබර ස්ථූලතාවයෙන් පෙළෙනවා. ඒ වගේම පිරිසක් ඒ වගේම අඩකට ආසන්න සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් නිරෝගී දරුවන් කොච්චරද ඉන්නේ කියලා. ඇයි මේකට හේතුව? ඇයි මේ ස්ථූලතාවයට හේතුව? ඇයි මේ දියවැඩියාවට හේතුව? ඇයි මේ රෝගවලට හේතුව කියන එක අපි සොයා බැලිය යුතුයි. ඒ රෝග සම්බන්ධයෙන් තමයි මේක ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම අවධානයටපත් වෙච්ච කාරණාවක්. ලංකාවේ 50%කට ආසන්න සංඛ්‍යාවක් දරුවන්ගේ අධික ස්ථූලතාවයෙන් නැත්නම් ඔබේසිටි කියන එකෙන් පෙළෙනවා. ඒක ඇමරිකාවටත් එහෙමයි. එතකොට මේක ලංකාවට ආවෙනික වූ ප්‍රශ්නයක් නෙවෙයි මුළු ලෝකයටම ආවෙනික වූ ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් තමයි පෝල් ස්මිත් මහතා කියන්නේ මේ අධිබැරැති දියවැඩියාව තියෙන මෙවැනි රෝගී දරුවෝ තම දෙමාපියන්ට ඉස්සෙල්ලා මිය යාමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා තමයි අපි අද මාතෘකාවක් හැටියට කරගත්තේ අවාසනාවන්තම දෙමාපියන් සිටින යුගය දැන් ඇරඹිලා තියෙනවා කියලා. ඔව්, වැදගත්මක කිව පරිදි මහාචාර්ය පෝල් ස්මිත් මහතා සඳහන් කරනවා අපේ දෙමාපියන්ට කලින් අපි කියන අපි තරුණ පරපුර මේ යන්න පුළුවන්. මොකද අපි ගන්න ආහාර මෙතන ප්‍රධාන හේතුවක් වෙනවා. වෛතුමනි, සලාම් කරන්නකෝ. දැන් අපි මොන වගේ ජීවන රටාවක් ගෙනිච්චොත්ද අපි මේ සමහරෙන් මේක අපිට වාර්ක ගන්න පුළුවන්? අපි යම් තාක් දුරට අපිට වළක්වන්න හැකියාව තියෙනවා තාම. ඔව්, කොහොමද? අපි මොන වගේ ජීවන රටාවකට හුරු වුණොත් මේක වළක්වා ගත හැකිද කියන ප්‍රශ්නට එන්නේ ඉස්සෙල්ලා මං කැමති අපි මොන වගේ ජීවන රටාවක හිටපු මිනිස්සු කියලා කරුණ කතා කරන්න. මොකද ඔබ දන්නවා අපි දැන් කුඩා දරුවෙක්ගේ නැත්නම් අපේ ඉන්න දරුවෙක්ගේ උත්සවයක් ගන්නකොට නැත්නම් උපන්දින සාදයක් ගන්නකොට බොහෝ වෙලාවට දැන් උපන්දින සාදය පවත්වන්නේ කොහෙද කියන එක අපි දන්නවා. නගරපදේ ඉන්න බොහෝ දරුවන්ගේ උපන්දින සාද පැවැත්වෙන්නේ යම්කිසි සමාගමක් යම්කිසි ආයතනයක් කුඩා දරුවන් සඳහාම ආහාර සපයන නැත්නම් කුඩා දරුවන් සඳහා විනෝදය සපයන ආයතන වලට යනවා. ඒ වගේම කුඩා දරුවෝ කියන අය දවසේ වැඩි කාලයක්
මොකක් එක්කද කාලය ගත කරන්න කියලා ඇහුවොත් ඒකත් අපි දන්නවා. මේ වෙනකොට දරුවන් දෙදෙනෙක් ළඟ තිබ්බොත් ඒ දරුවන් දෙදෙනා කතා කරන්නේ නැති මට්ටමකට ගිහිල්ලා තියෙනවා. මොකද අපි දරුවෝ මූණෙන් බුණ බලාගන්නේ නැහැ. ඔවුන් බලාගෙන ඉන්නේ එක්ක ජංගම දුරකථනයක් දිහා, එක්ක රූපවාහිනියක් දිහා. ඊට අමතරව මෙවැනි උපකරණ බොහෝමයක් දරුවන්ට හුරු වෙලා තියෙනවා. එතකොට දරුවන්ගේ අර කෙලිලොල් දුව පැනෑ විදින පරිසරය නැති වෙලා තියෙනවා. අපි ආහාර ගත්තොත් එහෙම අපි ඉස්සරහා ගත්ත ආහාර වේලත් එක්ක දැන් ගන්න ආහාර වේලේ හුඟක් වෙනස්කම් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි තේරුම් ගන්න නම් අපි ඉස්සර කෑබිවි මොනවද කියලා හොයලා බලන්න ඕනේ. අපි දරුවෝ ඉස්සර ආහාරයට ගත්තේ මොනවද කියලා හොයලා බලන්න ඕනේ. මීට අවුරුදු 20කට එහා පැත්තේ අපි ගත්තොත් 20කටත් 30කටත් වැඩි එහා පැත්තට අපි ගියොත් අපේ රටේ සුලභ ආහාරයක් නෙවෙයි පාන් පිටි. අපේ දරුවෝ උදේට කාලා ගියේ බත්. ගමි හාල කොටලා ඒ ඉස්සර එහෙම. ඉස්සර ඒ විදිහට තමයි අපි කෑම ගත්තේ. අනිත් පැත්තෙන් ගත්තහම අපි ජාතියක් හැටියට පැණි රසට බොහොම කැමති ජාතියක්. අපේ සංස්කෘතිය ඉතිහාසයේ දිගටම තිබ්බේ කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි, මුං, අග්ගල මේ වගේ දේශීයව අපිට ගොඩනැගිච්ච පැණි රස ආහාර රටාවක්. හැබැයි ඒ පැණි රස කියන එක විතරක් ඉතුරු කරලා ඒ පැණි රස ආහාර රටාවට වෙනත් වෙනත් දේවල් දැන් එකතු වෙලා. දැන් ළමයින් වැඩිපුර පැණි රස කියලා කන්නේ වෙන වෙන පැණි රස ආහාර වර්ග. කෘත්‍රිම ආහාර. ඒවට එකතු වෙලා තියෙන්නේ කෘත්‍රිම රසකාරක. ඒවට එකතු වෙලා තියෙන්නේ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය. ඒ හින්දා අපි අර ඉස්සර කාපු අපේ කෑම බීම රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඉස්සර ගත කරපු ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඔබට මම උදාහරණයක් හැටියට කිව්වොත් කුඩා දරුවෙක්ගේ පෝෂණයට අවශ්‍ය සියලුම දේ අපේ වටපිටා පරිසරෙන් අපි ඉස්සර හොයාගත්තා. අපිට මස් මාළු අත්‍යවශ්‍යුනේ නැහැ. අපිට කිරිපිටි අවශ්‍යුනේ නැහැ. අපිට පාන් පිටි අවශ්‍යුනේ නැහැ. හැබැයි දැන් ආහාර වේලක් කියලා ගත්තාම හැම දරුවෙක්ම උදේට, දවල්ට, රැට මේ කාරණා මේ කාණ්ඩ තුනේදීම කිරිපිටි, මස් මාළු, පාන් පිටි අනිවාර්යෙන් අන්තර්ගත වෙලා තියෙනවා. මේවා කෙලින්ම දරුවන්ගේ පෝෂණයට නෙවෙයි දරුවන්ගේ ශරීරයේ අහිතකරතාවයට කිලිම බලපාලා තියෙනවා. ඒතර වෛතුම්නි දැන් මේ අපි දැන් ගන්න ආහාර වල ප්‍රශ්න කිපයක් තියෙනවා. ඒතර අතිවිශාල ප්‍රශ්න කිපයක් තියෙනවා අපි ආහාර. මොකද දැන් අපි සමහරක් වෙලාවට මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. රටේ තියෙන සංවර්ධනයත් එක්ක කාර්බනුකමත් එක්ක මේක මතුවුණාද? මේක අපි ඇති කරගත්තද? අපිට සමහර වෙලාවක තිබ්බා අපේ තියෙන සංස්කෘතිය හිමු තියාගෙන යන්න. හැබැයි අපේ තියෙන තාක්ෂණය මේකට බලපෑවද? ඔබතුමාගේ පෞද්ගල දසකමද? මේක මොන ආකාරයෙන් බලපෑවද දැන් රටේ තියෙන බරපතල ප්‍රශ්නයක්. අපි බලපාපු ආකාර පිළිබඳව අධ්‍යයනයක් කෙරුවොත් ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිඵල ඉතාම වැහනකයි. මොකද අපි දකිනවා අපේ රටේ ආහාර සංස්කෘතිය, ආහාර විවිධත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. ලෝකේ තියෙන රටවල් අතරින් වැඩිම පළතුරු ප්‍රමාණයක් තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව. ලෝකේ තියෙන රටවල් අතරින් වැඩිම එළවලු ප්‍රමාණයක් තියෙන රට තමයි ශ්‍රී ලංකාව. හැබැයි අපි තාමත් පිටරටින් තමයි හැමදේම ගෙන්නන්නේ. අපි තාමත් අප වැඩි පළතුරු ප්‍රමාණයක් අපි එළවලු ප්‍රමාණයක් ගෙන්න ගන්නවා. එළවලු ප්‍රමාණ කියන්නේ අපිට ආහාරයට ගන්න පුළුවන් සමහර අවශ්‍ය දේවල්, අනවශ්‍ය දේවලුත් අපි ඒක ඇතුළත් කරලා ගෙන්න ගන්නවා. රට වටේම අපිට මුහුදක් තිබ්බට අපි රසායන ද්‍රව්‍යයන් එකතු කරපු ටින් මාළු අපේ රට ගෙන්න ගන්නවා. ඉස්සර අපි ශ්‍රී ලංකාව ප්‍රතිදික ධාන්‍යාගාරේ. ඔව්. අපේ රටෙන් තමයි ගොඩක් රටවල් කීපයකට විශාල ප්‍රමාණයකට තමයි මේ ධාන්‍ය රස කරේ. නමුත් අද වෙනකොට ලංකාවට හාල් ටික පාවගෙන පිටරටින්. ඔව්. මම ඒ හින්දා ඔබගේ මේ කතාවෙන් මම පොඩි ප්‍රවේශයක් ගන්නම්. අපි කතා කරමු මේ ගැටලුවට එක්තරා ආකාරයකට තුඩු දීලා තියෙන කාරණාවක් තමයි සහල්. අපි හාල් පරිභෝජනයෙන් අයින් වෙලා අපි පුරුදු වෙලා තියෙනවා මේ වෙනකොට
පාම්පිටි පරිභෝජනයට. පාම්පිටි පරිභෝජනයේදී පාම්පිටි කියන මේ ද්‍රව්‍ය පැහැදිලිවම පිළිකා ඇති කිරීමට, දියවැඩියාව ඇති කිරීමට, අධික බර සහ හෘද රෝගවලට පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. මේක පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුළුවන් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා, සායනිකව ඔප්පු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ලියවිලා තියෙන හැම ලිපි ලේඛනයකම මේ පාම්පිටි භාවිතයෙන් මේවා සිද්ධ වෙනවායි කියන එක ප්‍රත්‍යක්ෂයි. හැබැයි අපි දිනපතාම මේ පාම්පිටි ආහාරයට ගන්න. අපි සහල් ගත්තොත් එහෙම. අපි සහල් මේ වෙනකොට පරිභෝජනේ අපේ රටේ අඩු වෙලා. සහල් මිලත් එක පැත්තකින් වැඩි වෙලා. අපි සහල් පිටරටින් ආනයනය කරන මට්ටමකට ඇවිල්ලා. හැබැයි අපි වෛද්‍යවරුන් හැටියට ඔබ දකින්න ඇති පහුගිය කාලෙදී අපි ඇහුවා විවිධ මාධ්‍ය තුලින් අපි තුන් වේලට බත් කාපු රටක් කියලා. ඉතිහාසය ගත්තාම එහෙම නෙවෙයි. අපි තුන් වේලට බත් කාපු ජාතියක් නෙවෙයි. අපි තුන් වේලට කෑවේ විවිධාකාර ආහාර වර්ග. එකක් තමයි අපිට හාල් තිබ්බා, අපිට අමු, කුරක්කා, මිනේරි, තල, ඒ වගේම අල වර්ග 100 ගාණක් තියෙනවා මේ රටේ. අපි අර අර්ථාපල් කියලා කිව්වහම අර්ථාපල් වලට විතරයි අල කියන්නේ. නමුත් අර්ථාපල් කියන්නේ අල නෙවෙයි. අල වර්ග අපිට වෙනම තිබ්බා. ඒ අල වර්ග වල පෝෂණය සම්පූර්ණයෙන් වෙනස්. ඒ අල වර්ග වල රසය සම්පූර්ණයෙන් වෙනස්. අද මිනිස්සු අර්ථාපල් ලැබෙන්න වෙන අල වර්ගයක් අඳුරන්නේ නැහැ. ගමේ ඉන්න පුංචි කොල්ලා තමයි මේ මේ ධම්මල යෝදල ඒ රහ දන්නේ ගමේ ඉන්න මිනිස්සු විතරයි. ඒ අඩුම ගානේ ඒ අල වර්ගයක් දැක්කත් අඳුර ගන්න බෑ. අපි සහල් වලට එමු. අපේ සහල් වර්ග ගත්තාම දැන් අද සහල් වර්ග මොනවද තියෙන්නේ? සම්බ වර්ග තියෙනවා, නාඩු තියෙනවා, සුදු වාල් කියනවා, කීරි සම්බ කියන තියෙනවා, ඔය වගේ බාස්මති තියෙනවා, ඔය කීපයක්. නමුත් මේ කහලක්වත් අපි අහල් නෙවෙයි. අපි සහල් පරිභෝජනය කෙරුවා නම් සහල් පරිභෝජනය කෙරුවේ දේශීය සහල්. සුවඳෙල්ලොත්. දේශීය සහල් වර්ග විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවැ පෝෂණ මට්ටම් ගත්තාම අහසට පොළොව වගේ දැන් පාවිච්චි කරන හාල් එක. මම ඔබට උදාහරණයක් හැටියට කියන්නම්. දේශීය සහල් වර්ග වල තියෙන ಗುಣ අපි විද්‍යා හා තාක්ෂණික පරීක්ෂණ ආයතනයේ සහ සහල් පරීක්ෂණ ආයතනවල අපේ දේශීයව නිෂ්පාදනය කරලා තියෙන ඒ වගේම පාරම්පරික වෙච්ච හාල් වර්ග බොහෝ වර්ග අපි පරීක්ෂණයට ලක් කෙරුවා. ඒ ලක් කරපු පරීක්ෂණ වලින් අපිට පැහැදිලිව දකින්න ලැබිච්ච කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව අපේ සහල් වල තන්තු ප්‍රමාණය, දේශීය සහල් වල තන්තු ප්‍රමාණය, දැන් පාවිච්චි කරන සහල් වල තන්තු ප්‍රමාණය වගේ 10 ගුණයක්. ප්‍රෝටීන් ප්‍රමාණය 10 ගුණයක්. එහි තියෙන ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය 4 ගුණයක්. පිළිකා නාශක ගුණය 4 ගුණයක්. විටමින් වර්ග අපි නොහිතන ආකාරයේ විටමින් වර්ග අපි දැනට හඳුනාගෙන නැති, කියන්නේ සහල් වල තියනවා කියලා හඳුනාගෙන නැති සමහර ප්‍රෝටීන් විටමින් වර්ග මේ ආකාරයෙන් පුදුම ප්‍රමාණයක්. ඒ වගේම අපේ ඉමුනිටි එක නැත් ප්‍රතිශක්තිකරණය වළක්වා ගන්න මේ වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම යකඩ ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. මේ වගේ හිතා ගන්නට බැරි ගුණයන් සපිරි සහල් වර්ග රාශියක් තියෙනවා. කළු හීනටි වෙන්න පුළුවන්, සුවඳැල් වෙන්න පුළුවන්, රන් කහවුරු වෙන්න පුළුවන්, පච්ච පිරුමාල් වෙන්න පුළුවන්. මේ වගේ අපේ දේශීයව ගොඩනැගිච්ච සහල් වර්ග විශාල ප්‍රමාණයක් අපේ අතර තියෙනවා. නමුත් අපි යකඩ ප්‍රමාණය දැන් හාල් වලට වැඩිය 10 ගුණයක් තියෙන, නැත්නම් දැන් හාල් වලට වැඩිය 4-5 ගුණයක් තියෙන සහල් වෙනුවට අපි වෙන හාල පාවිච්චි කරලා යකඩ පෙත්තක් පිටින් බොනවා. යකඩ පිටින් බොනවා. පිටින් බොනවා. එතකොට අපි ප්‍රෝටීන් ගත්තාම ප්‍රෝටීන් ප්‍රමාණය 10 ගුණයක් විතර තියෙනවා දැන්ට තියෙන හාල් වලට වැඩිය. වෛද්‍යතුමනි දැන් මම මෙහි ප්‍රශ්නයකට මට මතුවෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ හාල් අපි ලංකාවේ මේ නිෂ්පාදනයේ අඩුවෙන් ප්‍රධාන හේතුවක් මේ පාන් පිටි ලංකාවට එම. ලංකාවට මේ පාන් පිටි අපේ මිනිස්සු ආහාරයට ගන්නේදී අපි මිනිස්සු නිකන් හිතුණාද දන්නේ
මේක වගා කරන එකේ තීරුමක් ආර්ථික ප්‍රශ්නයක් ආවද නැතුවද? ඔය දිගල මට හිතෙනවා. ඒකෙන් දැන් අපි මිනිස්සු පිටි ආහාරයට ගන්නකොට රජරට ගොවියා මේක මේ අපි ඉන්න ගොවියා අසරණ වෙනවා. ඒක ඇත්ත. ඒක වක්‍රාකාරව බලපාන්න පුළුවන් ලංකාවට. එහෙම වෙලා අද අපි මේ තත්ත්වර හැලලා තියෙනවා. ඔව් එහෙම වෙලා නෙවෙයි එහෙම සමහර වෙලාවට කෙරුවද කියලාත් හිතෙනවා. මොකද පාම් පිටි ප්‍රවර්ධනය කියන එක සමහර රජයන් විසින් පැහැදිලිව කරගෙන ගියා කියන අපි දන්නවා. පාම් පිටි ප්‍රවර්ධනය හරහා සෞඛ්‍ය ගැටලු ගණනාවක් එද්දි පාම් පිටි ගෙන්නන්නේ පිට රටින්. ඒ ගෙන්නන රටවල් වලින් ඒ සෞඛ්‍ය ගැටලු වලටත් අවශ්‍ය ඖෂධ ටික මෙහෙට එවනවා. ඒවට අවශ්‍ය පරීක්ෂණාගාර වලට අවශ්‍ය ලැබ් ටෙස්ට් කරන්න ඕන මැෂින් ටික මෙහෙට එවනවා. එතකොට ඒවට ඕන බෙහෙත් වලට අවශ්‍ය ඉතිරි කොටස් ටික අපිට මෙහෙට එවනවා. කියන ඔවුන්ට මේක ව්‍යාපාරයක්. නමුත් අපේ අවාසනාවට අපි පහුගිය කාලෙදි දැක්කා පාම් පිටි කිලෝ එකක් රටට ගේනවට ඒ කම්පැනියට රජයෙන් දෙනවා රුපියල් 11ක්. එහෙම ප්‍රවර්ධනයක් රජයන් තුලින් කරගෙන ගියා. හැබැයි ලංකාවේ දේශීය හාල් වලට නැත්නම් දේශීය හාල් ටික ගබඩා කරගන්න තැනක් නැහැ කියලා අපි දැක්කා සමහර රජයන් වලින් ගුවන්තොට පොළ වලත් හාල් ගබඩා කරනවා. ගොවිය වහබනවා. හාල් විකුණ ගන්න බෑ. හැබැයි මේනකොට හොඳ වීමිලක් තියෙනවා. දැන් වීමිලක් තියෙනවා. දැන් හාල් හිඟයක් තියෙනවා. මොකද මෙහි පැහැදිලිවම අපිට පේන්න තියෙන එක කාරණාවක් තමයි මේවා සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය මේවා එකට එකතු විය යුතුයි. අභ්‍යන්තර පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එකට එකතු විය යුතුයි. ඔවුන් සැලසුමක් හදන්න ඕනේ ඉදිරි අවුරුදු පහට. අපි කොහොමද හාල් ගෙන්නන්නේ? අපි කොහොමද හාල් නිෂ්පාදනය කරන්නේ? ඒ හාල් කොහෙටද අරින්න ඕනේ? අපි හාල් පරිභෝජනයේ දැන්ට තියෙන්නේ කොහොමද? මාසයකට පරිභෝජනයේ කොහොමද? කන්න වලින් හාල් කැපෙන්නේ කොහොමද? මේ වගේ ඉතාමත්ම සැලසුම් සහගත ලෙස මේ රට ගෙනියන්න ඕනේ. ඒ රට ගෙනිච්චොත් තමයි අපිට නිරෝගී පරපුරක් හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන්ට තියෙන ගැටලුව අපි සහල් නිෂ්පාදනය යම් කිසි මට්ටමකට සීමා කරලා අපේ වැව්වමනු ටික අපි කල්මනාකරණය කරන්න නැතුව ඒවැ කොටසක් හාල් වගා කරනවා. ඉතිරි කොටසට වී නිෂ්පාදනය කෙරෙන්නේ නැහැ. වී නිෂ්පාදනය කරනකොට විදේශ රටවල නිකෝ හාල් ගේනවා, නැත්නම් පාම් පිටි වල සහනා දැනෙනවා. එතකොට අපේ වී පරිභෝජනය නැත්නම් වී නිෂ්පාදනයත් සමගම හාල් පරිභෝජනය සම්පූර්ණයෙන් අඩාල වෙනවා. ඒ අඩාල වෙන හින්දා අපිට පැහැදිලිව දත්ත තියෙනවා ලංකාවේ හාල් පරිභෝජනය දර්ශකයක් ලෙස ගත්තහම 135ක් මට්ටමකට වැටලා තිබෙනවා. නමුත් අපි ඊට ඉස්සෙල්ලා දර්ශකයක් හැටියට ගත්තාම අපේ හාල් පරිභෝජනය 150ක් ඉක්මවලා තිබ්බා. නමුත් අවාසනාවකට අපි පාම් පිටි වැඩියෙන් පරිභෝජනය කරන ජාතියක් බවට පත් වුණා පහුගිය අවුරුදු 10 කාලෙදි. ඒකත් එක්කම අපි දකිනවා සෞඛ්‍ය ගැටලු ඒ වගේ දෙතුන් ගුණයක් වැඩි වෙමින් පවතිනවා. අපි ඒකයි පැහැදිලිව කියන්න උත්සාහ කරන්නේ. හාල් පරිභෝජනය කරද්දී සහල් පරිභෝජනය කරනකොට අපි දැනගෙන පරිභෝජනය කරන්න ඕනේ. ඒ වගේම ඒවා කළමනාකරණය හරියට සිද්ධ වෙන්න ඕනේ. මේක සෞඛ්‍ය ගැටලු විතරක් නෙවෙයි පරිපාලනය සම්බන්ධෙනුත් යම් කිසි ගැටලුවක්කාරී තත්ත්වයක් තියෙනවා. වයිතුම්නි දැන් ලංකාවේ කේක සහල් තියෙනවා, නාඩු තිනෝ සම්බන්ධ තියෙනවා, කීටි සම්බන්ධ තියෙනවා. දැන් ඇත්තරම සාමාන්‍යයෙන් හොඳ පවුලකට අපේ මිනිසුන්ට ආහාරයට ගන්න පුළුවන් හොඳ හාලක් මොකද්ද? සානේ වෛද්‍ය නිර්දේශන මොකක්ද තියෙන හාල? දැන් මෙහිමයි අපි වෛද්‍ය නිර්දේශයට අනුව සම්බා පරිභෝජනය කරන්න, නැත්නම් මේ බාස්මති කන්න, නැත්නම් නාඩු හාල් කරන්න, රතු හාල් කරන්න, එහෙම කියනවට වැඩිය පුද්ගලෙක් සහලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් දැනුවත් කරොත් එතකොට ඔහුට තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇටියට මේ දියවැඩියාව කියන රෝගය ගමුකෝ. මේ දියවැඩියාව රෝගයේදී අපිට දියවැඩියාව කියලා හඳුන්වන්නේ මොකද්ද? දියවැඩියාව කියලා සරලව කිව්වොත් එහෙම රුධිරයේ සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකදී තිබිය යුතු ප්‍රමාණයට වැඩිය වැඩි මට්ටමකට ඉහළ යනවා. එතකොට ඇයි ඒ ඉහළ යන්නේ? ඉහළ යන්නේ එකක් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩියෙන් ලැබෙනවා, අනිත් පැත්තෙන් ශරීරය ඇතුළට සීනි ප්‍රමාණය උරා ගැනීම වැළකෙනවා. එතකොට මේ කරුණු කාරණා හින්දා අපිට සිද්ධ වෙනවා සීනි ප්‍රමාණය පාලනය කරගන්න නම් එක්ක ඇඟ ඇතුළට
සීනි ප්‍රමාණය නැත්නම් රුධිරයේ සීනි ප්‍රමාණය ලැබෙන විදිහ වළක්ව ගන්න. එහෙම කාරණාවක් හැටියට ගත්තහම අපි සහල් පරිභෝජනයේදී අපි සහල් වලටත් මේකේ දර්ශකයක් හදා ගන්න ඕනේ. සහල් වලින් වැඩියෙන්ම සීනි සීනි ඇඟ ඇතුළට එකතු වෙන්නේ කොහොමද කියන එක. එතකොට අපි ඒ කාරණාව ගත්තහම මොන හාලද වැඩියෙන් ඇඟට සීනි දෙන්නේ? නැත්තම් සීනි නිකුත් කරන්න, ශරීරයට සීනි නිකුත් කරන්න බලපාන කරුණු මොනවද? ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒකේ අභ්‍යන්තර ව්‍යුහය අපි තේරුම් ගත්තොත් අපිට ලේසි සහලක් තෝරා ගනී. මං ඒකට සරල උදාහරණයක් කියන්නම්. අපි පාවිච්චි කරන්න කියනවා, දැන් සහල් පරිභෝජනය කරන්න කිව්වහම ඉස්සෙල්ලා සහල් වල ಗುಣ ගැන පුංචි විග්‍රහයක් කෙරුවා. මම ඉස්සෙල්ලා කිව්වා යකඩ ප්‍රමාණය 10 ගුණයක් තියෙන, ප්‍රෝටීන් ප්‍රමාණය 10 ගුණයක් තියෙන, තන්තු ප්‍රමාණය 4 ගුණයක් තියෙන, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය මේ ඊටාත්ම සමතුලිතව තියෙන. හාල් වර්ගය තෝරා ගැනීම තමයි හොඳම හාල. ඒතර මේවා අඩු වැඩි වෙන්නේ එක්තරා විදිහකට. ඒ අඩු වැඩි වෙන විදිහ තේරුම් ගන්න නම් ඒක ඇඟ ඇතුළට අවශෝෂණය කරගන්න ප්‍රමාණය, අවශෝෂණය කරගන්න විදිහ අපි තේරුම් ගන්න ඕනේ. තන්තු ප්‍රමාණය වැඩි හාලක් නම් ඒක අවශෝෂණය කර ගැනීම හිමීට සිද්ධ වෙන්නේ. තන්තු ප්‍රමාණය අඩු නම් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි නම් ඉක්මනින්ම අවශෝෂණය කරගන්නවා, නැත්නම් උරා ගන්නවා සරලව කිව්වොත්. එතකොට පුද්ගලයෙකුට තේරුම් ගන්න පහසුවට තවත් කියනවා නම් කෑවහම දිරවන්න අපහසු සහල් වර්ගයක් නා. කෑවහම දිරවන්න අපහසු සහල් වර්ගයක් නා. ඒකේ අවශෝෂණය කරන සීනි ප්‍රමාණය අඩුයි. කෑවහම දිරවන්න පහසු සහල් වර්ගයක් නා. ඒකේ අවශෝෂණය කරගන්න සීනි ප්‍රමාණය වැඩි. අපි සරලව කියමු, රතුහාල් බත් කනවා සම්බහාල් බත් කනවා. රතුහාල් බත් කනකොට අපිට තේරෙනවා ඒක රළුයි, හපන්නත් චුට්ටක් අමාරුයි, රළු ගතිය කටටත් තේරෙනවා. ඒ වගේම දිරවන්න පොඩි අපහසු ගතියක් තියෙනවා. ඒ දිරවන්න අපහසු ගතියක් කියලා තේරුම් ගන්න අපි කෑවහම බඩගිනිමින් ටිකක් පරක් වෙලා. හැබැයි සම්බා ගත්තහම ඒක ඉක්මනට දිරවනවා, හපන්නත් පහසුයි, රළු ගතිය අඩුයි, පහසුවෙන් ආහාරයට ගන්න පුළුවන්. ඒතර මේ දෙකෙන් සීනි ප්‍රමාණය වැඩි ඉක්මනට රුධිරයට නිකුත් කරන්නේ මොකෙන්ද? සීනි ප්‍රමාණය වැඩියෙන් නිකුත් කරන්න ඉක්මනින් සම්බා. මේක තව සහල් වර්ග දෙකක් එක සංසන්දනය කරනකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. මේකට දෙපැත්තට දාන්න ආඩු, අනිත් පැත්තට දාන්න කීරි සම්බා. කීරි සම්බා ප්‍රමාණය ඉක්මනින් දිරවනවා. හපන්න පහසුයි. ලේසියෙන් ආහාරයට ගන්න පුළුවන්. නාඩුවිට වැඩිය අඩුයි. එතකොට මේකේ සංසන්දනය කරගන්න පුළුවන් ඔබටම මේ ආකාරයට තේරුම් ගත්තොත්. තව බෙලිඳ පොලේ සරලව ගත්තොත් එහෙම ඉතාමත්ම සරල ක්‍රමය. අඩුම මිල තියෙන හාල් වර්ගයේ ඔබට මිල දී ගන්නවා නම් ඒ හාල් වර්ගයේ ගොඩක් වෙලාවට ඔය කියන ප්‍රෝටීන් ප්‍රමාණය, ඔය තියෙන තන්තු ප්‍රමාණය, ඔය තියෙන රළු බව සහ ගුණාත්මක බවෙන් ඉහළයි. අපි වැඩි මිලක් දීලා ගන්නෙ මොනවද සහල් වර්ග? බාස්මති, කීරි සම්බා, සම්බා. ඊට පස්සේ තමයි අඩු මිල අඩුකට එන්නේ. මිල අඩු හාල් ගුණයෙන් වැඩි කියන එකත් සරලව හිතලා ගත්තොත් හිම මිල වැඩි හාල් ගුණෙන් අඩුයි කියන එකත් අපිට බොහොම පහසුවෙන් තේරු ගන්න පුළුවන්. දේශීය හාල් වර්ග ඇරෙන්න. දේශීය හාල් වර්ග සාමාන්‍යයෙන් මේ වෙනකොට ටිකක් මිල වලින් හුඟක් වැඩි. මිල වැඩි වෙන්න හේතුව එහි නිෂ්පාදන වියදම වැඩි වෙලා තියෙනවා. ඔව්. අපේ ලංකා මිනිස්සු මේ අපේ හාල් මොකද වැඩි මිලට ගන්නේ වෛතුමනේ? වෛතුමා කියව පරිදි මේ ආහාරයෙන් ඉක්මනට ගන්න පුළුවන්. ඉක්මනට ආහාර ජීර්ණ වෙනවා. ඉතින් මේ ඒ නිසා තමයි අපි මිනිස්සු මේ වැඩිට ඉල්ලුම් පරිදි තමයි මේකල දෙන්නේ හැමදේම. එතකොට අර කිව් වගේ රතුබත් අපි වැඩිෙන් කන්න අකමැති ඇත්තටම. කට අමුතු දෙයක් දැනෙනවා. හැබැයි බඩකින්න ඉක්මනට හැදෙන්නේ නැහැ. උදේ හොඳට කෑවොත් 3 විතර වෙනකන් ඉන්න හොඳට ඉන්න පුළුවන්. ඒ තරම් දෙයක් නැහැ. හැබැයි අද වෙනකොට අපේ ගොඩක් කට්ටිය රතුහල් හරියට ගන්නේ නැහැ. වෛතුමනි, දැන් අපි කාලය වේලාව සීමිත නිසා මම අන්තිම වශයෙන් අහන්න කැමති, දැන් අපි මේ එළවලු ආහාරයට ගන්නවා. ඇතරම කිව්වොත් අපි ලංකාව රසායනිකව තමයි දැන් නිෂ්පාදනය කරන්නේ හැමදේම. හැබැයි අපි ලංකාවෙන් එක්ස්පෝර්ට් කරනවා එළවලු. හැබැයි ඒ කිසි දෙයක් අපි රසායනික
ඉකුත් කරන්නේ. ඇයි අපිට බැරි මේ මේ ලංකාවට මේක දෙන්න? ලංකා මිනිසුන් දුන්නොත් අපි 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 ශක්තිමත් වෙලා අපිට පුළුවන් අපි ආර්ථික ගොන්න ගන්න, අපේ මිනිස්සු නිරෝගී, අපිට වැඩ කරන්න පුළුවන්. ඔව්, ඒක ඇත්තම ඉතාමත්ම පුළුල් සාකච්ඡාවක්. මං හිතන්නේ ඒක අපි වෙනම ඒක සාකච්ඡා කරමු. නමුත් මං සරලව ඔබට කියන්නම් මේ කාරණාව. ලංකාව තමයි ලෝකයේ වැඩිම කෘෂි රසායනික වර්ග පාවිච්චි කරන ප්‍රධානතම රටක්. අපි කෘෂි රසායනික ඒකක 287ක් මේ වෙනකොට පාවිච්චි කරනවා. තායිලන්තේ පාවිච්චි කරන්නේ ඒකක 17ක් පමණයි. ඔබට හිතා ගන්න පුළුවන් ඇති අපි මොනතරම් ප්‍රමාණයක් කෘමිනාශක, වලනාශක, ඒ වගේම කෘෂි රසායනික පොහොර වර්ග මේ අපේ ආහාර නිෂ්පාදනයට යොදා ගන්නවද කියලා. මෙහි බොහොමයක් පොහොර වර්ග, වලනාශක වර්ග යෙදිය යුතු ප්‍රමාණවලට වැඩිය ඉතාමත්ම වැඩි ප්‍රමාණයක් යොදනවා. මම පෞද්ගලික ඔබට කාරණාවක් ඉදිරිපත් කරන්නම්. සමහර ගොවිපළවල් වල කමර්ෂලි වවන, නැත්තම් ව්‍යාපාරික හැටියට කරන ගොවිපළවල් වල ඒ රසායනික ද්‍රව්‍ය නම් සඳහන් කරලා තියෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය ඒ කෘමිනාශක වර්ග යෙදිය යුත්තේ පලන එලා ගන්න දින 15කට පෙර කියලා. හැබැයි අපි ඒ ගොවි මහත්තුරුන්ගෙන්ම දැනගත්තා ඔවුන් මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන්නේ දවස් 3කට ඉස්සෙල්ලා. ඒ කියන්නේ සති දෙකකින් පස්සේ ආහාරයට ගන්න කියන එක වෙළඳ පොළට නිකුත් කරන්න දවස් 3කට ඉස්සෙල්ලත් ඔවුන් ඒක යොදනවා. ඒ හින්දා ඔබ දකින්නවා ඇති මේ වෙනකොට බටු වර්ග, තක්කාලි සහ සියලු මෙලෝලු වර්ගවල එක මැස්සෙක් නැහැ, එක ගුල්ලෙක් නැහැ, නරක් වෙච්ච එළවලුවක් නැහැ. ඒ වගේම බොහොමයක් එළවලු වර්ග ලංකාවේ නිෂ්පාදනය වුණාට, ලංකාවේ පොළවේ හැදුනට ඒවැ ඇට වර්ග බීජ පිටරටින් ආනයන කරලා තියෙනවා. මේවැ තියෙන පෝෂණ මට්ටම ඉතාමත්ම පහළයි. මේවැ තියෙන පෝෂණ මට්ටම මේක මුහු කරපු, ජාන මුහු කරපු ආහාර වර්ග. ඒ හින්දා මෙහි පෝෂණ මට්ටම ඉතාමත් පල්ලෙහාට වෙලා තියෙනවා. මෙහි වැඩිහරයක් අන්තර්ගත වෙලා තියෙන්නේ කෘමිනාශක, වලනාශක, රසායනික ද්‍රව්‍ය, පොහොර සඳහා යෙදු මේවයන් එකතු වෙලා තමයි බොහොමයක් එකතු හැදිලා තියෙන්නේ. ඔබට පහසුවෙන්ම හඳුන ගන්න පුළුවන්. ඔබ දැන් ගිල බලන්න වෙළඳ පොළේ පළතුරක් අරගන්න. ගෙදරක සාමාන්‍යයෙන් පළතුරක් තිබ්බොත් ඉස්සර ඔබ දකින මතක ඇති කෙසෙල් කැනක් ගෙදර ඉදිරියට තිබ්බොත් ගෙට ඇතුල් වෙනකොට ගෙදර කෙසෙල් කැනේ සුවඳ එනවා. ඉදිච්ච කෙහෙල් ඇවරයක් තිබ්බොත් ඒ කෙහෙල් ඇවරේ සුවඳ එනවා. ඔබ දැන් පළතුරු කඩේකට ගිහිල්ලා බලන්න කෙසෙල් සුවඳක් තියෙනවද පළතුරු කඩේ? අඹගිඩියක් ඉදිනවාම කොනතරම් සුවඳයිද? දැන් තියෙන අඹවලේ සුවඳ තියෙනවද? පේරවල සුවඳ තියෙනවා. අර ලංකාවේ හැදිච්ච චූටි සාමාන්‍ය පේරවල ඒ සුවඳ තියෙනවා. ඇයි ඒ? තාම පේරවලට අර කුඩා පේරවලට පොහොර ගහන්නේ නැහැ, බෙහෙත් ගහන්නේ නැහැ. ඒක තමයි හැමම නිකම් මිදෙන්න ඇරිනවා. ඒ හින්දා නමුත් අනෙකුත් සියලුම ආහාර වර්ග, අනෙකුත් සියලුම පළතුරු වර්ග මේ වෙනකොට කෘතිමව නිෂ්පාදනය කළා, කෘතිමව ඒක ඉදවලා ජනතාවට පරිභෝජන කරන්න දෙන්නේ. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මේ හරහා මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පල්ලෙහාට යනවා වගේම දැනට තියෙන පරීක්ෂණ මට්ටමින් හොයාගෙන තියෙනවා. මේවායෙන් උත්තේජනය විය හැකි අපේ ශරීරය ඇතුළේ තියෙන කැන්සර් සෙල්ස්, නැත්තම් පිළිකා සෛල, පසුකාලීනව ඒ පිළිකා සෛල අපේ ඇඟේ පිළිකාවක් ඇති කිරීම සඳහා එකතු වෙන්න පුළුවන්. ඔබ සඳහන් කරපු විදිහට එළවලු වර්ග ගත්තාම එළවලු වර්ගවලින් බොහෝමයක් එළවලු වාණිජමය හැටියට දැන් වගා කරන්නේ. ඒ වාණිජමය වගා කරන එළවලු වර්ගවල බොහෝ වෙලාවට කෘමිනාශක භාවිතා කරනවා. ඒ හින්දා අපි වෛද්‍යවරු හැටියට මේ වෙන විට කෘෂිකර්ම අමාත්‍යාංශයටත්, ඒ වගේම මේ වගා කරන ගොවීන්ටත් තමුන්ගේ ශරීර සෞඛ්‍යය වගේම ජනතාවගේ ශරීර සෞඛ්‍යය ගැන හිතන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි ජනතාවට පුළුවන් තරම් උනන්දු කරනවා තමාගේ වත්තේ තියෙන එළවලු වර්ග, නැත්තම් තමුන්ට පුළුවන් ආකාරයෙන් එළවලු වර්ග වවා ගන්න, වවාගෙන ආහාරයට අනුභවයට පාවිච්චියට නැත්තම් ගන්න. එතකොට අපිට මේ තියෙන අපහසුතාවලින් වැළක් වෙන්න පුළුවන්, නැත්තම් නිරෝගිමත් වෙන්න පුළුවන්.
නැත්තම් මේ තියෙන පෝෂණ මට්ටම් එකක්වත් අපිට හම්බෙන්නේ නැහැ. ඒ වගේම එළවලු වර්ග තෝරා ගැනීමේදී මම පළවෙනියෙන්ම සරලව ඔබට සහල් වර්ග වලට දීපු උදාහරණෙම දෙන්නම්. මිලෙන් අඩු එළවලු වර්ග වලට යන්න. මිලෙන් අඩු එළවලු වර්ග වල කෘමිනාශක ප්‍රමාණය වැඩි, වල්නාශක ප්‍රමාණය කෘමිනාශක ප්‍රමාණය අඩුයි, වල්නාශක ප්‍රමාණය වැඩියි, පොහොර වර්ග යොදලා අඩුයි. ඒ හින්දා තමයි මිලෙන් අඩු. රයිට්. ඒ වගේම පෝෂණ ගුණයෙන් ඉහළයි. හැබැයි ඔබ මතක තියාගන්න ඔබ කන මිල අධික එළවලු වර්ගවල අධික මාත්‍රාවෙන් කෘමිනාශක, වල්නාශක, රසායනික ද්‍රව්‍ය මේ සියලුම දේවල් අඩංගුයි. ඒ වගේම ඔබ ඉතාමත් අධික මිලක් දීලා ඒ වගේම සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ආහාර වර්ග තමයි ඔබ භාවිතයට ගන්න. ඔව්. වෛද්‍යතුමා කිව්ව පරිදි අපි ආහාරයට ගන්න ඇත්තම වසවිස. අපිට කාලය සීමිතයි. අපි මෙන්න ඉදිරි වැඩසටහනකදී මිලගෙන වැඩසටහනකදී අපි බලාපොරොත්තු වෙන මීට පුළුල් විදිහට වෛද්‍යතුමත් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න. මොකද අපිට තව අවශ්‍ය තිබෙනවා. මොකද ජාන නිෂ්පාදනය කරලා මොකද ආහාර වෙනස් විදිහට ආහාර නිෂ්පාදනය කරනවා. ඒ වගේම කුළුබඩු නිෂ්පාදනය කරනවා. අපි මේ ගැන තව පුළුල් විදිහට මීළඟ වෙනසක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වෛතුමනි, ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අසම එකතුනේ. නවඋත්පාදන සහ සෞඛ්‍ය පරීක්ෂණ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් කොළඹගේ මහතාට බොහොම ස්තුතිවන්ත අපිත් එක්ක එකතුනට. අපි තවත් දවසක හමුල් බරතුන් සම්බු ගන්නවා. අපි මෙන්න ඉදිරි වැඩසටහනකදී අපි කතා කරන්නේ වෛතුමනි අපි කතා කරමු කුළුබඩු. ඒක තමයි ජාන කෘති වෙලා තියෙන අපේ ආහාර වර්ග. ඒක සහ අපි තව පුළුළු විදිහට අපි සහල් ගැනත් කතා කරමු. මොකද අපිට මේක වක්‍රාකාර බලපාන අපේ ආර්ථිකයට, ඒ වගේම සහ අපි එක්කෙනෙක් හැදුවොත් අපි ලංකාවම හදන්න පුළුවන්. අපි තමන් හැදුනොත් මම හිතන්නේ අපි රටක් හදන්න බෑ. හැබැයි අපිට හැදෙන්න පුළුවන්. එimhe හැදුනොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒයි අපි ප්‍රාර්ථනේ. ඉතින් අපි තව දවස් පුළුල් බලතුන් අපි සම්බන්ධ කරනවා. සුබ දවසක්.